අයිබෝන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සතා ටීවී එක වෙනුවෙන් මම සත්‍යජිත් ලක්මාල්. ඉතින් YouTube කරණයට පිවිසෙන ගොඩක් අයට ගොඩක් මාතෘකා ගැන කතා කරන්න පුළුවන්. ඉතින් අද ලංකාව පුරා ලෝකේ පුරා YouTube කරණයට පිවිසෙන්නට බලාපොරොත්තු වෙන සිටින YouTube එකට සම්බන්ධ වෙලා සිටින සහ ඒ හරහා දිගු ගමනක් ගිය අයත් අතරමඟදී අත ඇර දාලා එපා කියලා නැවතුණු අයත් ගොඩක් අය ඉන්නවා. ඉතින් අතරමඟ නතර වුණු එපා වුණු ඒවට හේතු කාරණා උනේ මොනවද කියලා දන්නේ YouTube කරණයේ සිටින සියලු දෙනාම තමයි. ඉතින් මම අද පුංචි දෙයක් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක බොහොම සුළු දෙයක්. ඉතින් සතා ටීවී එක තාම ඔබ subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොකද සතා ටීවී එකටත් බොහොම අඩු ප්‍රමාණයක subscribe ප්‍රමාණයක් තමයි සිටින්නේ. ඉතින් මම දැන් මේ ඉන්නේ මගේ YouTube නාලිකාවට ඔබව රැගෙන යන්න. ඒකට හේතුව ඔබ බලන්න මේ මගේ YouTube නාලිකාවේ channel art එක තමයි මේ ඉදිරියෙන් තියෙන්නේ. ඔබ දකින්නේ මේ channel art එකේ මෙන්න මෙතන ඇතැම් YouTube නාලිකාවල YouTube වල ඔබ දැකලා ඇති Facebook ලාංජනයක්, WhatsApp ලාංජනයක්, Imo ලාංජනයක්, එහෙම නැත්නම් Viber, එහෙම නැත්නම් YouTube ලාංජනයක් මෙන්න මෙතනින් තියෙනවා. නමුත් මේ මගේ channel art එකෙත් ඒක නැහැ. හරි. මම ඔබට ඉදිරිපත් කරන්නේ ඒක කොහොමද ඔබේ channel art එකට යොදාගන්නේ කියලා බොහොම සරල දෙයක්. හැබැයි ඒක කරපුවාම එක ක්ලික් එකකින් එක ටච් එකකින් උදාහරණයක් විදියට මේ මේ ස්ථානයේ තිබුණොත් Facebook ලාංජනය මෙතන ටච් කරපු ගමන් ඔයාගේ Facebook එකට, ඒ කියන්නේ ඔයාගේ YouTube එකේ ඉන්න ඔයාව බලන ඔයා ගැන හොයන අයට එක මොහොතින්ම ඔයාගේ YouTube එකේ ඉඳලා Facebook ගිනුමට, එහෙම නැත්නම් WhatsApp එකට, Viber එකට මාරු වෙන්න පුළුවන්. අපි දැන් යන් අපේ YouTube එකට ගිහිල්ලා මම ඒක මෙන්න මේ විදිහට ඔයාට හදා ගන්න විදිහ සැලසුම් කරලා දෙන්න. ඔයාගේ කැමැත්තක් තියෙනවා නම් කැමති නම් විතරක් එහෙම දා ගන්න. මගේ channel එකට මම දැන් යනවා. මෙතනින් your channel ගියාම ඔයත් ඔයාගේ channel එක මතු වෙනවා. ඒ ගොඩක් විස්තර ඔබ දැන් දන්නවා. නොදන්න අයත් ඉන්නවා. මේ තියෙන මගේ channel art එක මට පුළුවන් විදියට හදාගත්තු විදිය. තව දෙයක් කියන්න ඕන, මේ කාර්ය කරන්න laptop එකෙන් හරි computer එකෙන් හරි tab එකෙන් හරි පුළුවන් වුණත් phone එකෙන් මම හිතන්නේ බැරි වෙයි. මම ඇත්තට මේ ගැන දන්නේ නැහැ. ෆෝන් එකෙන් කරන්න පුළුවන්ද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් සටහනක් තබන්න. අනික මේ පුංචි වීඩියෝ ක්ලිප් එකේ අඩුපාඩු හොඳ නරක ඉදිරිපත් කිරීම සහ මේ වගේ දෙයක් කරන එක හොඳද නැද්ද කියලා සඳහන් කරන්න. එතකොට මට පුළුවන් ඔබට අවශ්‍ය පරිදි ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් තව දෙයක් කියන්න ඕන, ඔබේ ඇතැම් YouTube නාලිකාවලට සමහර වෙලාවට තාම channel art එකක්වත් නැහැ. subscribe ලා 10යි 15යි 50යි 60යි 70යි 80යි ඔය වගේ තමයි ඉන්නේ. 100යි 200යි 18ත් හරිම අඩුයි. ඉතින් අපේ යුතුයකමක් විදිහට අපි එවැනි channel එකක් දැක්කම sub පාරක් දාලා ඒගොල්ලන්ට සහාය දෙන එක අපේ යුතුයකමක්. නමුත් හුඟ දෙනෙක් එහෙම කරන්නේ නැහැ. උදාහරණයක් විදියට මගේ YouTube නාලිකාවේ ඔබටත් පේනවා ඇති ඉන්නේ බොහෝම අඩු subscribe පිරිසක් තමයි. ඉතින් මට ගමනක් යන්න අමාරුයි. නමුත් අපි හැම විටම උන්ට අපිව subscribe කරන්න කියලා වද කරන එකත් ඇත්තටම බලන අයට කරදරයක්. හොඳයි, අපි වීඩියෝ එකට එමු. මොකද හේතුව දැන් මේ මගේ channel art එකේ දකුණු පැත්තට ගියාම ඔබට පේනවා Facebook mark දෙකක් තියෙනවා. මගේ Facebook ගිනුම් තුනක් තියෙනවා. එකක් සාමාන්‍ය Facebook එකේ 5000ක් ඉන්නවා. මම අර කතාවටත් පොඩ්ඩක් දැන් අතෙන්ට යන්නම්. මගේ මේ පළවෙනි Facebook එකේ 5000ක් ඉන්නවා. හැම විටම එළියෙත් ඒකේ ඉන්නවා තව 500ක් විතර. නමුත් මගේ YouTube channel එක subscribe කරලා තියෙන්නේ ඉතාම සුළු පිරිසක්. ඉතින් මගේ ඒ පිරිස මේ පැත්තට සහයෝගයක් ලබා දුන්නා නම් මගේ channel එක තව තවත් වේගවත්ව ඉදිරියට කරගෙන යන්න තිබුණා. හරි. අපි දැන් කතා කරගෙන ගිය දේවල් අනුව මෙන්න මෙතන තියෙනවා සමහර, මෙන්න මේ සලකුණු මම දැනට යොදලා තියෙන්නේ මගේ මේ ගිනුමේ Facebook
ලාංඡන දෙකක් මෙල් ආට් එක බලපුවාම මේ කතාවට අමතර කතාවක් මම මේ කියන්නේ මොකද කෙනෙකුට YouTube කෙනෙක් විදියට ආවට subscribe ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ ඒ හේතුව එයා අයන්න ඉඳන්ම YouTube කරණයට එන්න වෙනවා මමත් එහෙමයි දැන් ඔබ මේ මගේ channel ආට් එක බලපුවාම ඔබට හිතෙනවා ඇති මේ ගායක ගායිකාව ඉන්නවා රටේ පිළිගත්තු ජනප්‍රිය කැසට් සමාගම් වලින් ඉදිරියට ආපු සංගීත කණ්ඩායම් වල ගායකයෝ නචාමර වීරසිංහ දමිත් අසංක ඉතින් මේ අයගේ ගීත නිර්මාණය කරපු මාව මොකද එන්නේ දන්නේ නැහැ ගීත නම් 200ක් විතර තියෙනවා නමුත් මේ සත්‍යජිත් ලක්මාල් කියන පුජ්‍යලව දන්නේ නැහැ එතකොට මට YouTube කෙනෙක් විදිහට අලුතෙන් එන්න වෙනවාමයි ඉතින් එද්දී මට අර Facebook එකේ ඉන්න 5000 සහයෝගයවත් ලැබෙන්නේ නැහැ. දැන් මේ වගේ පුංචි දෙයක් තුලින් ඔබට පුංචි සපෝට් එකක් මේකෙන් ගන්න පුළුවන් කියලායි මම මේ කියන්නේ. ඒ නිසා අපිට අලුතෙන් අලුත් ගමනක් යන්න වෙනවා සියලු දෙනාටම. අනික තමයි ඉතින් මේ වගේ දෙයක් දැක්කහම අර එකක් subscribe කියලා ඔබට කිසිම හේතුවක් නිසා මහා මුදලක් කැපෙන්නේ නැහැ. ඉතින් මම නම් උත්සාහ කරනවා 18 අඩුව ඉන්න අයට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සහයෝගයක් දෙන්න. ඉතින් ඔබත් එහෙම කැමති නම් මගේ YouTube එකටත් ඇවිල්ලා බලලා හොඳ නරක අඩුපාඩු පහත දක්වන්න. ඉතින් අපි කතා කර කර හිටපු තැනට යන් දුර ගියා. දැන් මම මේක එකපාරට ටච් කරපු ගමන් බලන්න වෙන දේ කෙලින්ම මාව ඔබේ නාලිකා ඔබේ හිටියානම් YouTube එකේ ඔබේ Facebook ගිනුමට ටක් ගාලා මාරු වෙනවා. ඉතින් එතකොට ලේසි ඔබට වැඩ කර කර ඉද්දී හතර වටේ යන්න රවුම් ගහන්න ඕනේ නැහැ. එකින් පුළුවන් අපි බලමු ඒක කොහොමද ඇඩ් කරගන්නේ කියලා. දැන් ඔයාට කරන්න තියෙන මෙච්චරයි දැන් මම මේකට ඇඩ් කරලා තියෙන නිසා ඔයාට යන පුංචි මාවත විතරයි මට පෙන්වන්න පුළුවන් එතනදී මම කරන්නේ Facebook එකෙන් අයින් වෙලා මගේ channel art එකට ආපුවාම මෙන්න මෙතනින් මම ඇතුල් වෙනවා YouTube studio එකට මෙහා පැත්තේ කෑල්ලෙන් ඇතුළට යනවා customize මෙතනින් ඇතුළට ගියාම ඔබට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් තමයි මතුවෙන්නේ ඔබේ channel එකේ විස්තර ටික මතුවෙනවා මේ ආකාරයට right එතනදිත් channel art එකේ පිටිපස්සට යනවා දැන් ඔබට පේනවා මේ සතා TV එකේ තව කොටසක් පෙන්නනවා මේ තමයි logo එක logo එකක් වුණත් හදද්දි සිත් ගන්නා සුළු විදියට හදන්න ඕන මම දන්නේ නැහැ මගේ logo එක සිත් ගන්නා සුළුද කියලා මෙතනත් පෙන්නනවා ඔබට පේනවා මෙතන දැන් මේ වැටිලා තියෙන්නේ නමුත් කලින් එකේ එහෙම වැටිලා තිබුණේ නැහැ. දැන් මෙන්න මෙතනින් අපිට පෑනක් මතුවෙනවා. එතනනොත් අපි අතුලට යනවා. එතන තියෙනවා edit link edit channel art කියලා. ඉතින් අපි යන්න ඕනේ edit link එකේ. හොඳට මතක තියාගන්න පුංචි දෙයයි තියෙන්නේ. පුංචිම දෙය. එතනද මෙන්න මේ තීරුවට අපිව ගේනවා. right එතකොටත් මේ වෙනතුරුත් වැටිලා නැහැ. දැන් මෙතන වැටිලා තියෙන්නේ මං කලින් ඇඩ් කරලා තියෙන නිසා. right බොහොම සුළු දෙයයි. මේ දේ කරන්න මෙච්චර කතා කරන්න අවශ්‍යත් නැහැ නමුත් මම පුහුණු වෙන විදියට අලුත් YouTube කෙනෙක් විදියට මේ වැඩසටහන ඔබට තිරණය කරන්න තීරණය කළා. ඉතින් මෙන්න මෙතන ඇඩ් තියෙනවා. ඇඩ් වලට ගිහාම මෙන්න මේ වගේ කෑලි කීපයක් මතුවෙනවා. එහෙම නැත්නම් එක කෑල්ලක් මතුනොත් මේවා හිස්ව මතුවෙන්නේ. එක කෑල්ලක් මතුනොත් ඔයා ටයිප් කරන්න. ඔයාගේ ටයිප් කරන්න Facebook කියලා ටයිප් කරන්න. ටයිප් කරලා ඔයා යන්න අතෙන්ද කොතෙන්ටද මේක මෙහෙම තියෙද්දි හරි එහෙම නැත්නම් අලුත් ටැග් එකක් අරගෙන හරි ඔයා ඇතුළත් කරන්න යන්නේ Facebook එක නම් Facebook එකේ link එක Facebook එකට ගිහිල්ලා Facebook එකේ link එක අරගෙන එන්න මට අපහසු නිසා මම මෙහෙම කරන්නම් ඒ link එක ගෙනල්ලා මෙතෙන්ට ගෙනල්ලා මේ තියෙන්නේ right click කරලා මෙතෙන්ට දෙන්න. පැහැදිලිනේ තේරුම් නැත්තම් මෙතන Facebook එකේ නම ගැහුවා. Facebook කියලා ගැහුවා. ඒකේ link එකක් එහෙම නැත්තම් copy paste කරගන්න පුළුවන් විදියට ඒකේ තියෙන යන්න පුළුවන් එක ගෙනල්ලා මෙතන paste කරනවා. ඊළඟට තව මෙන්න මේ වගේ මේ his තීරුවක් නැවත මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් ඔබට දැන් මගේ ඇඩ් වෙලා නිසා මට ඔබට පෙන්වන්න අපහසුයි නමුත් මේක ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන් ඊට පස්සේ ඔහොමම Instagram තියනවා නම් ඒ වයිම ඔක්කොම ටික අතෙන්ට ආපහු වැටෙනවා ඊට පස්සේ ඩන් දෙන්න තියෙන්නේ මෙතන දුන්නාම හරි දැන් මම ඒක කරලා නිසා මේවා කරන්නයි මම channel එකට ආපහු යන්නම් right මම channel එකේ ඉන්න මෙන්න මේ වගේ වැටිලා තියෙනවා ඉතින් මෙතනදී ඔයාලට විශේෂ අවස්ථාවක් තියෙනවා තමන්ව පොඩ්ඩක් ආකර්ෂණය කරගන්න එන්නේ ඒ වගේ පුංචි පුංචි
ට්‍රිප්ස් වලින් තමයි අපිට යන්න වෙන්නේ මේ ගමන. ඒ නිසා ඔබත් දන්න දේවල් තියෙනවා නම් මේ වගේ වීඩියෝ එකක් කරලා හරි එහෙම නැත්නම් පහලින් හරි සටහන් කරලා අපිවත් දැනුවත් කරන්න. ඉතින් අපි සියලු දේවල් දන්න ප්‍රතාපවත් යෝධයෝ නෙවෙයි. එහින්දා ඉතින් සමු ගන්නයි සූදානම් වෙන්නේ. අපි තව පුංචි වීඩියෝ ක්ලිප් එකක් කරන්න බලාපොරොත්තුවත් තියෙනවා හොඳ නරක කියන්න. ඉතින් සමු ගන්නවා සතා ටීවී එක වෙනුවෙන් මම සත්‍යජිත් ලක්මාල්.